ගොවියන් සමඟ එලියට බැහැලා දඟලන කෑගහන අර ජනතාාව විමුක්ති පෙරමුුණට සම්බන්ධ නියෝජිත මහත්මයට අපි කියන්න කැමති. මේ රටේ මේ ප්‍රශ්නය ඇතිකරේ ඔබලා මොකද මේ රටේ ජනන සැලැස්මක්තිවුණ ඒ ජනන් සැලැස්ම අනුව මේ රටේ සම්පූර් විදිලි බලලාගාරය සහ උමාවය කියන විදුලි බලාගාර දෙක සදා නිම කරන්න තිවුණේ මීට අවුරුදු හතරකට විතර කලින්. නමුත් ඔබලා අධිකරණයට ගිහිලා සම්පූර් විදිලි බලාගාරය හදනය එක නහතර කර. ඒවගේම උමාවය හිලක් තියනවා කියලා. මේ රටේ ජනතාවට බොරු කියලා මේ රටේජ වංචනික ලෙ රවට්ටලා ඒ උමාවය කිය විදුලි ව්‍යාපෘතියත් සම්පූර්ණය අතර කරේ ජනතාව විමුක්ති පෙරමුුණේ ඔබතුමල්ලා. හැබැයි ඒකෙ තියන, ට ප්‍රතිඵලයක් තමයි අපි අද මේ අත්තුඉදින්නේ. ඒක නිසා තමයි මේ රට මේ බල ශක්තිය අර්බුද්යකට මුණ දෙන්න වෙලා තියෙන්නේ. අපි රටක් හැටියට මේ විදුලි බලය නැතුව ලතවෙන ජාතියක් බවට පත්වෙලා තියෙන්නේ ජනතවිමුක්ති පෙරමුුණ අද ගොවියන් සමඟ පාරට බැහල කෑගහන ජනත පෙරමුණේ නියෝජතයින් එදා සම්පූර් විදුලි බලාගාරය නතර කරන්නත් ඒ වගේම උමාවය කටයුතු අඩාල කරන්නත් සිදුකරපු ක්‍රියාදාමය නිසා. ඒක නිසා ඔවුන්ට මේ සම්බන්ධයෙන් කතා කරන්න. ගොවිීන් වෙනුවෙන් කතා කරන අයිතියක් නැහැ. ගොවින් වෙනුවෙන් කතාකිරීමේ අයිතිය ඔවුන් නැතිකරගෙන ගොඩක් කල්. කෙසේ වුනත් අපි පක්ෂයක්ක් හැටියර් මේ වෙලාවේ රජය නිල්ලා සිටිනවා. අපිට අපේ රටේ ජීවනාලියවෙන්නේ ගොවිජනතාව ඒ නිසා ගොවිජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේදී ගතයුතු ඉදු තිරණ ගන්න විදුලි බලය නැතුව පැයක් හමාරක් ඉන්න වුනොත් ඒකට අවශ්‍ය ඉන්දන ඩීසල් බලයෙන් හරි කිසියම් ආකාරයගින් අපි පිරිමහ ගන්න බලමු නමුත් ගොවියන්ට ජලයදීලා මේ රටට බතය සපයන මේ රට ආර්ථිකය වෙනුවෙන් හැමදාම නැගෙ හිටින ගොවිජනතාව ආරක්ෂා කිරීම රජය වගකීමක් වෙනවා කියන එක තමයි